වෙළඳා වෙළඳාම් කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. ඔවුන් වෙළඳාම් කරන්නේ ඔවුන්ගේ අධික ලාභය වෙනුවෙන්. දැන් අපිට තියෙන්නේ ඒකට වෙනුවට රජයේ වාණිජ ආයතන තියෙන්නට ඕන සාධාරණ මිලට ජනයාට ඒ බඩු බාණ්ඩ මිලදී ගත හැකි වෙන්න. නමුත් රජයේ තියෙනවා මතයක් අපි මේ වෙළඳාමට යන්නේ නැහැ. ඉතින් රජය කිව්වොත් අපි වෙළඳාමට යන්නේ නැහැ කියලා. එහෙනම් ජනතාව ගොදුරු වෙනවා වෙළඳාගේ මංකොල්ලයට. ඉතින් වෙළඳාගේ මංකොල්ලෙන් ජනතාව බේරන්න නම් රජයේ මැදිහත් වෙලා රජයේ ගබඩා පාසුකම් තිබෙන්නට ඕන ජනතාවට මිලදී ගන්න සාධාරණ මිලකට. මොකද මේකේ තියෙන්නේ අඩු මිල වැඩි මිල නෙමෙයි. අද මිල නෙමෙයි හෙට. මෙතන මිල නෙමෙයි අනික් තැන. ඉතින් මේ විදිහේ මේක වනාන්තරයක්. වෙළඳාමේ වෙළඳ පොලක් නෙමෙයි වෙළඳාමේ වනාන්තරයක්. හිතු හිතු ගණන් හිතු හිතු තැන්වල. ඉතින් මේකට උත්තරේ තියෙන්නේ පාලන මිල නෙමෙයි. පාලන මිල දැමීමෙන් කිසි දෙයක් මිල පාලනය වෙන්නේ නැහැ. රජය තමන්ගේ අවුට්ලට්ස් නැත්තම් වෙළඳ පොළවල් ඇති කරන්න ඕන මේ අවශ්‍ය භාණ්ඩ බෙදී යන ආකාරයට සාධාරණ මිලකට. අලාභයට යන්න ඕනත් නැහැ. දැන් ඉතින් සබන් කෑල්ල. දැන් අද සබන් කෑල්ල මිල එන්න වැඩි වෙනවා. සබන් හදන අය ඉන්නවා කීප දෙනෙක්. ඒගොල්ලත් එක්ක අපි කතා කරන්න ඕන. කතා කරලා අවම මිලකට සබන් වෙළඳ පොළට දැමීම ගැන අපි සාකච්ඡා කරන්න ඕන. ඒ වගේ ජනයාගේ ජීවිතයට බලපාන හැම දෙයක්ම ගැන අපි පුළුවන් තරම් දුරට නිෂ්පාදක යොතක වෙළඳොත් එක කතා කළා. ඒවා පුළුවන් තරම් අවම මිලකට වෙළඳ පොළට යවන්න ඕන. නමුත් ඒක පාලනය කරන්න බෑ. මොකද දෙවෙනි තුන්වෙනි මට්ටමේ හතරවෙනි මට්ටමට වෙළඳාම යනකොට වෙළඳ පොළේ මිල ගණන් කාටවත් තීරණය කරන්න බෑ. ඒ නිසා රජයේ වෙළඳ මධ්‍යස්ථාන හැමතැනම තියෙන්න ඕන. හැමතැනම කියන්නේ ඉස්සර තිබුණු සම්පකාර ජාලය. මේක බණ ගන්නවන්න බැරි ඇයි ආණ්ඩුවට? මේක බණ ගන්නවලා සම්පකාර හරහා මේව බෙදාරින්න ඇයි බැරි? ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ. සෞභාග්‍යය දැක්මේ තියෙනවා. සම්පකාර පණ ගන්නවලා සම්පකාර ජාලය නැවත ක්‍රියාත්මක කරනවායි කියලා. නමුත් ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවා වෙළඳුන්ගේ බලපෑම්. ආණ්ඩුව වෙළඳාමට ඇතුල් වෙන්න එන්න එපා. එන්න ඒ බලපෑමට ආණ්ඩුව එක්තරා විදියකට ඉඩ දෙනවයි කියලා මට පේන්න තියෙනවා. සතොස ගබඩාවලින් යම් සාහනයක් තියෙනවා. නමුත් ඒවා තියෙන්නේ විරලව තැනින් තැන. හැම ගමකම හැම වසමකම සතොස ගබඩාවක් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ රජයට මැදිහත් නොවි භාණ්ඩයකයක් තියෙන වෙලාවක භාණ්ඩවල මිල ජනතාවට සාධාරණයක් වෙන ආකාරයට කවදාවත් ලැබෙන්න සලස්සන්න බෑ. භාණ්ඩයකය තුල විශාල අධික ලාභ විශාල වශයෙන් මේ මංකොල්ලයක් වගේ ලාභ හොයනු. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් මේ ගැන රජේ නිකන් නිහඬව ඉන්නවයි කියලා මිනිස්සු මට බැන්නා. මට කිව්වා මොකද්ද මේ හාල් මෝල් කාර්යයට ඕන ගානට හාල් විකුණන. ඊගාවට සීනිවල බදු අඩු කරපුවාම ජනයා වෙනුවෙන් ඒ බද්ද සීනි ජාවාරං කාර්යය ගන්නවා. ඉතින් ඔබතුමා මොකද කළේ? ඉතින් මට උත්තරයක් තිබුණේ නෑ. ඉතින් මම කිව්වා අපිට පුළුවන් දෙයක් කරන්න ඕන. ඕක ඉතින් ඒ හාල් මෝල් කාර්යය දිහා බලන් ඉඳලවත් සීනි ජාවාරං කාර්යය දිහා බලන් ඉඳලවත් බෑ. රජය ජනයාගේ ජීවිතයට අත්‍යවශ්‍ය ඒ භාණ්ඩ බෙදාහැරීමේ වැඩපිළිවෙලකට කෙලින්ම බහින්න ඕන.